මම කියන්නට ඕනේ මට සමහරයි චෝදනා එල්ල කරපු අයට දැන් ඊයේ කෙනෙකුගේ කතාවක් පිළිබඳව බොහොම මේ මේ මාධ්‍යත් ලොකු දුන්නා ප්‍රසිද්ධියක් මේ මේ පාර්ලිමේන්තුවේ කතා කළ නුසුදුසු වචන පාවිච්චි කළා තමයි මට කතා කළේ ඒ මම කනගාටු වෙනවා මොකද තරු පටි දීලා පීල් මාෂල් තනතුරු දීලා මම නරක මිනිහෙන් නම් ඔය පීල් මාෂල් කෝට් එක ගලවලා විසි කරන්න ඕන විසි කරලා කියන්න ඕන තමයි දුන්න පීල් මාෂල් කෝට් එක මං අඳින්නේ නැහැ කියලා හිතා. ඉතින් ඒක නිසා විලිලජ්ජ නැතුව ඒකත් අඳිනවා. උත්සවයක් වුණාම ප්‍රොටෝකෝල් එක අහනවා මේ මගේ පුටුව තියෙන්නේ කොතනද? මේ ඇමතිවරුන්ට පස්සේ මට බෑ. අගමැති ගාවට ඊළඟට මට තමයි ඉන්න ඕනේ. කියලා හිතන් ප්‍රොටෝකෝල් බලනවා එයාගේ පීල් මාෂල් කියලා. පීල් මාෂල් කෙනෙක් පත් කරන්න අඩු වශයෙන් ලෝකේ යුද හමුදාවක ලක්ෂ 10කට වැඩිය ඉන්න ඕනේ. මම ඒගොල්ල පත් කරන වෙලාව ඔය ප්‍රශ්නේ හුඟ දෙනෙක් ඇහුවා. නමුත් මම යාට කළගුණ සැලකීමක් පිළියෙට මං එයාව නිදොස් කොට නිදහස් කරලා තරු පටි ආපහු අඳලා එයාට පෙරඩ් එකක් තියලා පීල් මාෂල් කෝට් එක අඳලා එයා හොඳ ආපහු මහත්තයෙක් බවට මම පත් කළා. හැබැයි ඔය යුද්ධේ කාලේ පිළිබඳව කතා කරනකොට සමහර අය කියනවා මම අවසන් කරන්න කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නක් තියෙනවා. යුද්ධේ ඔක්කොම මෙහෙවෙන්නේ කියලා. හැබැයි මට ඊයේ එයාගේ කතාවෙන් පස්සේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් කීප දෙනෙක් කතා කළා ටෙලිෆෝන් එකෙන්. කතා කළා ඒගොල්ලෝ කිව්වා අනේ මේ ජනාධිපතිතුමා ඔය මිනිස්සයා කොළඹ ඉඳන් යුද්ධ මෙහෙවන්න කියලා යනවා කිල්නොච්චියේ. කිල්නොච්චියේ ගිහිල්ලා කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුළට වෙලා තමයි ඉන්නේ. ඒ හැරෙන්න කවදාවත් යුද පෙරමුණට ගිය මිනිහෙක් නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා මම ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බල්ලු මිනිස් කකුල් හපා කනවා. නමුත් මිනිස්සු බල්ලන්ගේ කකුල් හපා කන්නේ නැහැ. ඒක නිසා බල්ලු කරන වැඩ අපි කරන්නේ නැහැ. කකුල් හපා ගැනීම ඒක නිසා මිනිස්සුන්ගේ කකුල් බල්ලු කාපුවාවේ මිනිස්සු කවදාවත් බල්ලන්ගේ කකුල් කන්නේ නැති එක එදත් එහෙමයි හෙටත් එහෙමයි. මීට වඩා මම මේ ගැන කතා කරන්න මට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මට තියෙන විනාඩි 14ක් නිසා මගේ කතාව නවතනවා. බොහොම ස්තුතියි.